ක්‍රීඩාව සහ කලාව කොහොමද අපි මේ දෙක එකට ගලප ගන්නෙ? අපි එහෙම තැන් ගලප ගත්තෙම නැත්ද? නෑ. අපි එහෙම තැන් ගලප ගත්තා. තව ඉස්සරහට අපි ගැලපෙන තැන් ගැන ඔබ එක්ක කතා කරමු. අද මේ ස්පෝට් අන්ලිෂ් මේ සම්මාන පාසල් සම්මාන උළෙල ඔබ මේ සුවපහසු අසුනකට බර වෙනකොට මේ හැන්දෑවේ වටිනාකම් දෙන්නේ පාසල් සමයේ පාසල් කාලයේදීම දුවල පැනලා තමන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් පෙන්නපු ඒ ආදරණීය දූපතුන්ට. මේ සංකල්පය ඔහුගේ හදවතට එන්නේ ඔහුත් ක්‍රීඩාවත් එක්කම බැඳුණු ඉතිහාසයක් තියෙන තාරුණ්‍යයක් නිසා. සිල්ක් සම්මාන උළෙලේ නිර්මාතෘ, එවැගේම ස්පෝට් අන්ලිෂ් මේ පාසල් සම්මාන උළෙලේ නිර්මාතෘ අපේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ ගරු සභාපතිතුමනි තිලාන් රංගන මැතිතුමනි, අපි බොහොම ගෞරවපූර්වක ආරාධනා කරනවා පැමිණ සිටින සම්භාවනීයන් අමතමින් පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා. අයිබුවන්, සුභ සන්ධ්‍යාවක් හැමෝටම. මං හිතන්නේ ගොඩක් සතුටු දවසක්. මං හැමදාම පටන් ගන්නෙ මගේ උත්සවවලදී ඒ කතාවෙන්. හේතුව තමයි අද විශේෂයෙන්ම සතුටු වෙනවා ලංකාවේ පළවෙනි වතාවට පාසල් ක්‍රීඩා වෙනුවෙන් යම් කිසි ඓතිහාසික දවසක් සනිටු කරන දවසක මේ උත්සවය පවත්වන ලැබීම ගැන ප්‍රථමයෙන්ම මම මේ අවස්ථාවට සපැමිණි අපගේ ගරු අධ්‍යාපන අමාත්‍ය සුසි ප්‍රේමජයන්ත මැතිතුමාත්, හිටපු අමාත්‍ය එරන් වික්‍රමරත්න මැතිතුමාත්, මගේ ස්පෝට් අන්ලිස් සභාපති තාලව් අලලීමා මැතිතුමාත්, එවගේම මගේ ජූරියේ සම සභාපතිවරුන් ඇතුළු ජූරි සියලු දෙනාගෙන්මත්, ඒ වගේම මේ අවස්ථාවට පැමිණි විදුහල්පතිවරුන්, ජයග්‍රාහකයින්, අනුග්‍රාහකයින් මේ සියලු දෙනාමත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. නැවතත් අවක් අයිබුවන් කියවෙන්. ඇත්තටම මේක ඓතිහාසික දවසක් කිව්වේ අපේ අධ්‍යාපන ඇමැතිතුමා දන්නවා අද විශේෂ දවසක්. අද අධ්‍යාපන උසස් පෙළ පටන් ගන්න දවස මේ අවුරුද්දේ. ඉතින් මේ දවසෙත් අපි ඇත්තටම මේ වේලාසන ඒක දැනගෙන මේ දවස යොදාගත්තා නෙමෙයි, ඒකත් අහඹු සිදුවීමක්. ඉතින් කොහොම හරි උසස් පෙළ පටන් ගන්න දවසේම මේ වගේ විශේෂ කඩයිම් උත්සවයක් සංවිධානය කරන්න ලැබීම මම එක අතකින් සතුටු වෙනවා. අර අපේ නිවේදකතුමා කිව්වා වගේ තවමත් මේ උත්සවයට ජයග්‍රාහකයින් අමුත්තන් පැමිණෙමින් ඉන්නවා ඇමතුමා, හේතුව විභාග ඉවරුනේ 3ට. ඉතින් කුරුණෑගල ඉඳන් පවා මේ වෙලාවට මේ උත්සවයට සම්බන්ධ වෙන්න තවත් පිරිස් එනවා. ඉතින් මං හිතන්නේ ඇත්තටම මේ වගේ දවසක, මේ වගේ විශේෂ දවසක පුංචි, කියන්නේ ලොකු උත්සවයක් නැති වුණත් අපි ගාම්භීර උත්සවයක් සංවිධානය කරන්නට යෙදුනේ අපි තේරුම් ගත්ත පාසල් ක්‍රීඩා සම්මාන උළෙලක අවශ්‍යතාවය. ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයක් විදිහට අපි 2016 වසරේ ඉඳලා ජාතික ක්‍රීඩා සම්මාන උළෙලක් අපි පටන් ගත්තා. ඒ වෙනකොට ලංකාවේ සියලුම ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩා සම්මාන උළෙලක් තිබුණ නැහැ 2015 වෙනකොට. ඉතින් එතකොට අපි තේරුම් ගත්තා, නමුත් මේ ක්‍රීඩාවෙන් රටක් ඉදිරියට යනවා නම් හැමදාම නොඑක් දේවල් කරන්න ඕන දේවල් තියෙනවා. ක්‍රීඩාවෙන් දියුණු වෙච්ච රටවල් දිහා බැලුවාම, අපි ලෝකයේ දිහා බැලුවොත් නම් අපිට ඒවයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් ලෝකයේ දිහා බලනකොට මට තේරුම් ගත්තා මේ ක්‍රීඩා ශාස්ත්‍රය දියුණු කරනවා කියලා කියන්නේ උපකරණ ටිකක් බෙදලවත් මේ ක්‍රීඩාවට අර මුදල් වෙන් කරලා මේ මුදල් ටිකක් බෙදා දීමවත් නෙමෙයි කියන කාරණාව. ඉතින් ක්‍රීඩාවක් දියුණු වෙනකොට ක්‍රීඩාවත් එක්ක තියෙන සෑම අංශයක්ම දියුණු වෙලා ඉස්සරහට ගියොත් තමයි ක්‍රීඩාවත් දියුණු වෙන්නේ. ඉතින් අපි ඒ අරමුණ තේරුම් අරගෙන සිල්ක් සම්මාන උළෙල පටන් ගත්තා. සිල්ක් සම්මාන උළෙල මේ වෙනකොට 7 වතාවක් අපි අඛණ්ඩව පවත්වලා තියෙනවා. මං හිතන්නේ අපේ ඒ ගමන, අපේ මම සතුටුම වෙන කාරණාව තමයි අපේ සම්මාන උළෙල පටන් ගත්තට පස්සේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා, මං හිතන්නේ දෑසිරි ජයසිරි ඇමතිතුමත් සහභාගී වෙයි. එතුමා අපේ මේ සංකල්පය අගය කරමින් ජාතික මේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලත් පටන් ගත්තේ සිල්ක් සම්මාන උළෙලේ
පිළිබඳ සතුටු වෙලා. ඉතින් ඒ පිළිබඳ අපි සතුටු වුණා. ඉතින් මෙහෙම මේ අවුරුදු 7ක් යනකොට අපිට තේරුණා ලෝකේ දිනලා එන මිනිස්සු පිළිගන්න අපි ලෑස්ති වුණත් අපිට තේරුණා අපේ ලෝකේ දිනන ප්‍රමාණය අඩුයි. ඉතින් ලෝකේ දිනන්න නම් අපි ඉස්සෙල්ලා අපි ලෝකයට ලෝකේ දිනන්න පුළුවන් නිෂ්පාදන හදන්න ඕනේ. ඉතින් ඒක දින ඒක හදන්නේ නැතුව අපිට ලෝකේ දිනන්න බෑ. අපි සිල්ක් සම්මාන වලින් කරේ ලෝකේ දිනලා ආවට පස්සේ ඒ අයව පිළිගත් එක. නමුත් අපි හිතුවා ලෝකේ දිනලා එන්න අවශ්‍ය පිරිසකුත් අපිට හදන්න පුළුවන් කියලා. ඒකට මම තෝරගත්තේ මම මීට අවුරුදු දෙකකට කලින් මේ සම්මාන උළෙල පවත්වන්න සැලසුම් කරලා තිබුණේ කොවිඩ් වසංගත තත්ත්වය අපි දන්නවා අපි හැමෝගෙම ඉලක්කයන් පස්සට දාපු يعني විශ්වයටම පොදු වෙච්ච දෙයක්. ඉතින් අපි ඒක නිසා ඒකෙන් නොනැවති මම හිතුවා මේක මේ වසරේ හරි පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අර මම කිව්වා වගේ අපි හිතුවේ මුකුත් නෙමේ පාසල් මට්ටමින් එළියට එන දරුවා තමයි ජාත්‍යන්තරයේ දිනන්නේ ජාතික තලයට ඇවින්නේ ජාත්‍යන්තරයේ දිනනඳ ඒ දරුවා පාසලෙන් එළියට එනකොට ඒ විශිෂ්ටයින්ට අපි යම්කිසි අභිප්‍රේරණයක් දෙන්න පුළුවන් නම් ඔයාට ලෝකේ දිනන්න පුළුවන් ඔකේ ඔයා ලෝකේ දිනලා ඇවිල්ලා සිල්ක් සම්මානෙකුත් ගන්න කියන පණිවිඩය තමයි අපි මේ සම්මාන උළෙල හරහා දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා සංකල්පය මේ ඊටාම එක්මණින් මට එළියට දාන්න අවශ්‍යතාවය තිබුණා. ඒත් එක්කම මට හිතුණා මේ වසරේ මේ සම්මාන උළෙල බොහොම සරල මට්ටමෙන් හරි පටන් අරගෙන අපි පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ පසුබිම හදලා දෙනවායි කියලා. අනිත් එක විශේෂම කාරණාවක් කියන්න ඕනේ මට ලොකු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මම පාසල් ක්‍රීඩා ශාස්ත්‍රයේ නිලධාරීන් හම්බෙනකොට කියපු දෙයක් තමයි හැමෝටම ආසාව තිබුණා මේ ක්‍රිකට් ක්‍රීඩා උළෙලක් වගේ ක්‍රිකට් සම්මාන උළෙලක් වගේ ඒ ක්‍රීඩාවලට ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලවලට සහභාගි වෙන්න සංවිධානය කරන්න තෑගි දිනන්න. නමුත් අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව හැරුණකොට වෙන කිසිම ක්‍රීඩාවකට ජාතික මට්ටමේ මං හිතන්නේ සම්මාන උළෙලක් තිබුණ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරපු ජාතික පාසල් වර්ණ ප්‍රදානෝත්සවයේ හැරුණකොට. ඉතින් මම හිතුවා ඒකත් මගේ ඔළුවේ තිබුණා. ඒ දරුවන්ගේ අහිංසක බලාපොරොත්තුවක් ක්‍රිකට් තරමටම හැම ක්‍රීඩාවක්ම මුදල් නැහැ. ඉතින් ඒ ක්‍රීඩාවලටත් අපිට ඒ ක්‍රීඩකයින්ටත් ඒ අවස්ථාව දෙන්න පුළුවන් නම් හරි වටිනවා කියලා. ඉතින් මේ අහිංසක බලාපොරොත්තුවත් එක්ක මට හිතුණා හරි අපි පටන් ගන්නවා අපි ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලක් සංවිධානය කරන ආයතනයක් විදිහට පාසල් ක්‍රීඩාවටත් අපි අතහිත දෙනවා. ඒ සඳහා අපි අනුග්‍රහයකෙක් හොයා ගන්නවා කියලා මම හිතන්නේ අපි ස්පෝර්ටන්ලිස් සභාපතිතුමා තලවු අලෛලිම මහත්තයා විශේෂත්වයේතුමා ජාතික මට්ටමේ ශූරයෙක් අවුරුදු 25ක් මම හිතන්නේ ජාතික මට්ටමේ වාර්තාවක් බිඳින්න බැරි වාර්තාවක් තියලා අපේ ක්‍රීඩා ශාස්ත්‍රයේ හැමෝම නම කියූපමෙන් එතුමා දන්නවා. ඉතින් එතුමාවත් මේ සංකල්පය ඉදිරිපත් කරාම එතුමා ඉදිරියට ඇවිල්ලා අපි තිලාන් පාසල් ක්‍රීඩා වෙනුවෙන් යමක් කරමු කියන තැනට ඇවිල්ලා මේ වැඩේ මම හිතන්නේ මාස 6ක වගේ කෙටි කාලයක් තුළ අපි සංවිධානය වුණේ. ඉතින් ඇත්තටම බොහොමත්ම ස්තුති කරනවා වගේම පිළිගන්නවා වගේම අද දවසේ මේ උත්සවයට පැමිණි හැම දෙනාම ජයග්‍රාහකින් දෙමව්පියන් අද ඇවිල්ලා ඉන්නවා, පුහුණුකරුවන් ඇවිල්ලා තියෙනවා, විදුහල්පතිවරුන් ඇවිල්ලා තියෙනවා, සුබපතන්නන් ඇවිල්ලා තියෙනවා, අපේ ක්‍රීඩා ඇමතිතුමා අධ්‍යාපනයේ නායකතුමා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමෝම මං හිතන්නේ මේ ක්‍රීඩා සම්මානේ මේ ගෞරවය දෙන්න මම හිතන්නේ මීට වඩා සුදුසු වෙන තැනක් මම හිතනවා මේ නැහැයි කියලා. ඉතින් ඒක නිසා ඒ සියලුම අය ඉන්න අතරේ මම හිතනවා ඔබතුමන්වහන්සේලා මේ ඓතිහාසික මොහොතකට පැමිණලා තියෙන්නේ මේ වර්ෂයේ පටන් සෑම වර්ෂයකම මේ ස්පෝර්ටන්ලිස් පාසල් ක්‍රීඩා සම්මාන උළෙල වාර්ෂිකව පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. ඉතින් අපි ඊළඟ අංග වලට යොමු වෙමු. ඔබතුමන්වහන්සේලාට බොහොම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. ස්තුතියි.